සුබ දවසක් අද අපි කතා කරන්නේ ඔයාගේ delete වුණ WhatsApp message නැවතත් ලබා ගන්න කොහොමද කියලා. ඉතින් ඔයා දන්නව ඇති WhatsApp තුල ඕනෑම කෙනෙකුට යවන ඕනෑම message එකක් ආයෙමත් delete කරන්න පුළුවන් කියලා. ඉතින් මේ විදිහට සමහර අය අපිට message වල අපි data on කරලා online ඇවිල්ලා බලන්නත් කලින් එයාලේ message එක delete කරනවා. ඉතින් මේ විදිහට වෙන කෙනෙක් අපිට එවපු message එකක් අපි බලන්නත් කලින් delete කළාම අපිට මෙන්න මේ විදිහටයි බලා ගන්න ලැබෙන්නේ this message was delete කියලා. ඉතින් මේ විදිහට වුණාම අපිට ලොකු ගැටලුවක් ඇති වෙනවා. මොකද අපිට මේ message එක බලන්න ක්‍රමයක් නැති නිසා. හරි. දැන් අපි බලමු මේ විදිහට delete කරපු ඕනෑම message එකක් නැවතත් ලබා ගන්න කොහොමද කියලා. වීඩියෝ එකට යන්න කලින් පුංචි දැනුම් දීමක් කරන්න තියෙනවා. මේ වීඩියෝ එකට පහලින් තියෙන රතු පාට subscribe button එක එකපාරක් click කරලා bell icon එක all දාගත්තොත් අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට notification එකක් මාර්ගයෙන් දැනගන්න පුළුවන්. එහෙමනම් මෙතන ඉඳන් වීඩියෝ එක skip කරන්න නැතුව බලන්න දිගටම. මොකද මේක එක setting එකක්වත් වැරදුනොත් මේක සාර්ථක වෙන්නේ නැහැ. හරි මම මේ වැඩේට ඇප්ලිකේෂන් එකක් භාවිතා කරනවා ඔයා ඉස්සල්ලාම ප්ලේ ස්ටෝර් එකට යන්න ඊට පස්සේ සර්ච් කරගන්න what's delete කියලා ඊට පස්සේ ඔයාට මෙන්න මේ වගේ apps ගොඩක් බලා ගන්න පුළුවන් ඉතින් මේ වැඩේ සාර්ථකව කරන්න නම් ඔයා මෙන්න මේ app එක තමයි download කරගන්න ඕනේ මෙන්න මේ logo එක තියෙන app එක අනිවාර්යයෙන්ම ඔයා download කරගන්න ඉතින් මේ app එක අපිට ලොකු size එකක් බලා ගන්න ලැබෙන්නේ නැහැ MB 6ක් 7ක් වගේ තමයි මේ app එකේ size එක බලා ගන්න ලැබෙන්නේ ඒ වගේම download බලා ගන්න පුළුවන් මිලියන 1ක් දක්වා ඉතින් මේ app එක මම කලින් download කරගෙන ඉන්නේ මම මේ විදියට open දීලා app එක මුලින්ම open කරගන්නවා हरी ऐपे का मूलीम ओपन कर पास अपने मेन मे वगे इंटरफेस बलागन पुलवा मेतन अपने पहली बलागन पुलवा स्टार्ट के बटन का तीन अनेक क्लिक करना मे विधि इलाट अपने मेन मे वगे ऑप्शन का वीआक अबउट अवर प्राइवेसी अंड डेटा सिक्यूरिटी की इला मे कपि एक्सेप्ट करना मे विधि इट पास ऐपे का मे विधि पर्मिशन इलेनवा मेतन मे अलो कीलंगट इलाट अपने आयमा मे विधि एक्सेप्ट करना मे पहाल तीन कोलपाट एक्सेप्ट बटन का क्लिक कर मे विधि एक्सेप्ट करना හරි ඊළඟට අපිට මෙන්න මේ වගේ ඔප්ෂන් එකක් ලැබෙනවා. ඉතින් මෙතනින් අපේ ෆෝන් එකේ තියෙන සියලුම ඇප් පෙන්නනවා. ඉතින් ඔයා දැන් කරන්න ඕනේ මෙතනින් ඔයාගේ WhatsApp ඇප් එක මේ විදිහට හොයාගෙන මේ ටික් එක මේ විදිහට ඔන් කරන්න ඕනේ. මගේ WhatsApp ඇප් එක මෙතන උඩින්ම පෙන්වෙන හින්දා මම මේ විදිහට ටික් එක ඔන් කරගෙන මේ පහළ තියෙන next කියන බටන් එක ක්ලික් කරගන්නවා. හරි ඊළඟට අපිට මෙන්න මේ විදිහේ notification එකක් පෙන්වනවා මේ app එක වැඩ කරන ආකාරය පිළිබඳ මම මේ විදිහට close කියන එක click කරගෙන මේකත් මම close කරගන්නවා හරි දැන් මම මේ විදිහට app එක open කරගෙන ඉන්නේ අපිට බලා ගන්න පුළුවන් උඩින් මෙන්න මෙතන තියෙනවා setting icon එකක් අන්න ඒක උඩ එකපාරක් මේ විදිහට click කරගන්න ඕනේ ඉතින් මෙතන පොඩි setting ටිකක් අපිට හදන්න තියෙනවා ඒක තමයි දැන් මම කරන්න යන්නේ ඔයාලට මෙතන පේනවා ඇති පහලින් media file backup list කියලා ඉතින් මේ option එක යටදී අපිට බලා ගන්න පුළුවන් images videos voice notes status audio documents කියලා ඔප්ෂන් කීපයක්ම. ඉතින් මේ හැම ඔප්ෂන් එකක් ඉස්සරහම ඔයාලට පේනවා ඇති ටික් එකක් තියෙනවා. ඉතින් මේ ටික් එක උඩ එකපාරක් ක්ලික් කරගෙන මේ විදිහට ඔක්කොම මේ ටික් ටික ඔන් කරගන්න ඕනේ. දැන් මම මේ විදිහට මේ ඔප්ෂන් ඔක්කොටම මේ ටික් ටික ඔන් කරගත්තා. හරි. දැන් මේ ඇප් එකේ මූලික සෙටින්ග්ස් ටික අපි හදාගෙන ඉවරයි. දැන් මම මේ විදිහට මේ ඇප් එකෙන් බෑක් වෙනවා. හරි. දැන් මම ඔයාලට පෙන්නන්නම් මේ ඇප් එක වැඩ කරන විදිහ. ඔයා උදාහරණයක් විදිහට හිතන්න මෙන්න මේ ෆෝන් එක මගේ යාළුවාගේ කියලා. ඒ කියන්නේ අර එවපු මැසේජ් ඩිලීට් කරන කෙනාගේ හරි දැන් මම මෙන්න මේ ෆෝන් එකේ තියෙන WhatsApp ඇප් එක හරහා මෙන්න මේ ෆෝන් එකට WhatsApp මැසේජ් එකක් දානවා හායි කොහොමද කියලා ඊට පස්සේ මම මේ විදිහට දාපු මැසේජ් එක ආයෙමත් ඩිලීට් කරනවා හරි දැන් මම මගේ ෆෝන් එකෙන් WhatsApp වලට ගිහින් බලනවා ඉතින් මෙතන පෙන්නන්නේ this message was delete කියලා විතරයි ඉස්සර වගේම දැන් අපි දන්නේ නැහැ එයා යවපු මැසේජ් එක මොකද්ද කියලා මොකද මේ මැසේජ් එක ඩිලීට් කරන නිසා මම දැන් අර කලින් ඩවුන්ලෝඩ් කරගත්ත ඇප් එක මේ විදිහට ඕපන් කරගන්නවා හරි දැන් මම මේ what's delete කියන ඇප් එක ඕපන් කරගෙනයි මේ විදිහට ඉන්නේ දැන් මට මේ විදිහට මේ ඇප් එක හරහත් පුළුවන් මගේ සියලුම WhatsApp මැසේජ් බලා ගන්න. ඒ වගේම මට අර මැසේජ් එක එවලා ඩිලීට් කරපු මගේ යාළුවාගේ මැසේජ් එකත් මෙතනින් බලා ගන්න පුළුවන්. මම දැන් ඒ මැසේජ් එක ඕපන් කරගන්නවා මේ විදිහට. හරි දැන් ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන බලා ගන්න පුළුවන් මං අර යාළුවාගේ WhatsApp එකෙන් යවලා ඩිලීට් කරපු මැසේජ් එක මෙන්න මෙතන මේ විදියට සේව් වෙලා තියෙනවා ඉතින් ඒ වගේම ඒ යටතේ සඳහන් වෙලා තියෙන ඔයාලට පේනවා ඇති මේ මැසේජ් එක ඩිලීට් කරපු මැසේජ් එකක් බවත් ඉතින් මෙන්න මෙහෙමයි ඩිලීට් කරපු chat නැවත ලබා ගන්නේ ඉතින් විශේෂම දේ තමයි මේ app එක හරහා ඩිලීට් කරපු chat විතරක් නෙවෙයි ඔයාගේ ඩිලීට් කරපු photos videos ඒ වගේ හැම file එකක්ම ඔයාලට ලබා ගන්න පුළුවන් ඉතින් මේ chat
කියන සෙක්ෂන් එකෙන් අපිට ඩිලීට් වුණ chat විතරයි ලබා ගන්න පුළුවන්. ඔයාට යාළුවෙක් ෆොටෝ එකක් එවලා ඩිලීට් කළා නම් ඔයාට මෙන්න මේ images කියන සෙක්ෂන් එකට ගිහිල්ලා ඩිලීට් කරපු ෆොටෝ එක ලබා ගන්න පුළුවන්. ඊට අමතරව ඔයාට එවපු video එකක් ඩිලීට් කරලා තිබ්බොත් මේ video කියන සෙක්ෂන් එකෙන් ඔයාට ගන්න පුළුවන් ඒ video එක. ඉතින් ඔයාගේ යාළුවෝ ඔයාට එවන ඩිලීට් කරපු ෆයිල් ටයිප් එකට අනුව මේ සෙක්ෂන් මෙතන කීපයක් තියෙනවා. මේ ෆයිල් ටයිප් එකට අනුව ඔයාට මේ සෙක්ෂන් වලට ගිහින් ඩිලීට් chat නැවතත් ලබා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට ඔයාටත් පුළුවන් WhatsApp delete message recover කරගන්න. එහෙම නැත්නම් නැවතත් ලබා ගන්න. ඒ වගේම මේ වීඩියෝ එකට පහලින් තියෙන රතු පාට subscribe button එක එකපාරක් click කළොත් අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයාට notification එකක් මාර්ගයෙන් දැනගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක ගැන හරි මේ අද අපි use කරපු app එක ගැන හරි ඔයාට අහන්න මොන හරි ප්‍රශ්න තියෙනවා නම් පහලින් comment එකක් දාන්න. මම අනිවාර්යෙන් reply එකක් දාන්නම්. ඒ වගේම මේ වීඩියෝ එක ඔයාට වැදගත් වුණා නම් අනිවාර්යෙන්ම අපිව subscribe කරන්න. වීඩියෝ එක වටිනවා කියලා හිතෙනවා නම් තවත් කෙනෙකුට බලන්න Facebook වල WhatsApp වල share කරන්න. ඉතින් මේ වගේ වීඩියෝ මගේ YouTube channel එකේ මම ගොඩක් කරලා තියෙනවා. channel එකට ආවත් ඔයාට ඒවත් බලන්න පුළුවන්. එහෙමනම් මම වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. තවත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු. වීඩියෝ එක බැලුවට බොහොම ස්තුතියි.